And now, live at 12. අයිබෝවන් වෙලාව මධ්‍යහන 12යි. මධ්‍යහන පුවත් මධ්‍යස්ථ වාර්තාකරණ අංකයක ලොයිව 12 සමගින් මම මදුෂාන්ද සිල්වා. මම වින්ද්‍යා මාර්බගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම දකිමු ප්‍රධාන පොස් සිරස්සල. GSP Plus බදු සහනය 2023 දක්වා ලබා දෙන බවට යුරෝපා සංගමය පවසයි. සෙල්ල කතරගම දෙපිරිසක් අතර ගැටුමක් 34ක් අතරංගුවට. නීති විරෝධී මද්‍රව්‍ය සොයා වැල්ලම්පිටියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුමක්. ලෙබනන් රජයට එරෙහි විරෝධතා තවත් උත්සන්න වෙයි. බංගලාදේශ ප්‍රීමියර් ලීග් ශූරතාව රජ්ෂාහි රෝයල් කණ්ඩායමට. නොවැම්බර් 16 වනදා ලැබූ ජයමෙන්ම මාර්තුවේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග්‍රහණය තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාවට පුළුල් ලෙස සහන ලබාදීමට රජයට සහය ලබාදිය යුතු බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ හෝමාගම ගොඩගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. ඉතින් දැන් මේ ජයග්‍රහණ ඉස්සරහට ගෙනියන් පාර්ලිමේන්තුවේ පූර්ණ බලය ලබා ගැනීමට මහා මැතිවරණයක් පැවැත්වෙනවා මාර්තු මාසෙදී. ඒ තුලින් නොවැම්බර් 16 දුන් ජයග්‍රහණය පාර්ලිමේන්තුවේ බලය හිමි කරදී සංවර්ධනයේ වේගය වැඩි කරන් අනික් හානිදායක අනපනත් ඉවත් කරන් ජනතාවට අලුත් සහනදායි වැඩපිළිවෙල දියත් කිරීමේ අනපනත් සම්මත කරන් පාර්ලිමේන්තු බලය අවශ්‍ය වී තිබේ. ඒ නිසා තාම තියෙන්නේ 2015 පත්වෙච්ච පාර්ලිමේන්තු ජනාධිපතිවරු කීප දෙනෙක් ඉස්රායලිය කලින් ඒ පනතේ ආණ්ඩුක්‍රම පනතේ එවලේ තිබුණ නිසා මේක 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මහරය වෙනස් කරා. මේ බරපතල ක්‍රියාව නිසා පාර්ලිමේන්තුවේ බලය ගිලා බහිමි. මහජන විශ්වාසය නැති වෙමි. තිබුණු පාලන තන්ත්‍රයක් ඇදී ඇදී ඇවිල්ලා දැන් අපි පාර්ලිමේන්තු ඉස්රායලීමේ කාලය අවුරුදු 4 පිරෙනවා මාර්තු මාසේ 2 ජනතාව බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තු විසිරුවන් ඔබට පාර්ලිමේන්තු ඡන්දය ලබා දීලා එතුමාට දුන්න ජයග්‍රහණය ශක්තිමත් ඉදිරියට ගෙන යන ඒහා ජයග්‍රහණය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පත් කළ ආණ්ඩුව ඇති කිරීමට සහාය වන්. පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් කිසිදු කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු බැහැර නොකොට ශක්තිමත්ව එකමුතුවෙන් කටයුතු කළහොත් ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ බියකමදී පැවති හමුවකට එක් වෙමින්. නූතන ප්‍රායෝගික විපක්ෂයක් හැටියට අපේ වගකීම වන්නේ ජනතාව ලබා දුන්නු මතය සහ එය පදනම් වුණු ප්‍රතිපත්ති ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර අපි ක්‍රියාත්මක කරන්නට අපි බල කරන්නට අපි උනන්දු කරවන්නට. ඒ නිසා තමයි විපක්ෂ නායකවරයා හැටියට නිත්‍යානුකූලව ජනවාරි මාසයේ 10 දවසේ ඉඳලා අපේ නූතන ප්‍රායෝගික විපක්ෂය කුහකකමක් නොමැතිව රටට යම් කිසි යහපතක් සිදු වෙනකොට ඒ රජයෙන් හෝ වේවා එහෙමත් නැත්නම් වෙනත් පුද්ගලින් හෝ කණ්ඩායම් වලින් හෝ වේවා රටට යහපතක් වෙනවා නම් ජනතාවට යහපතක් වෙනවා නම් කුහකකමකින් තොරව අපි ඒ සඳහා උපරිම සහයෝගය ලබා දෙන්නට සැදී පැහැදී සිටිනවා. තනතුරු නිසා අපි කැඩෙන්නේ නැහැ, බෙදෙන්නේ නැහැ, ભેද ගින්න වෙන්නේ නැහැ. විශේෂයෙන්ම පක්ෂය තුළ එකමුතුභාවය පුළුවන් හැම ආකාරයෙන් ආරක්ෂා කරලා පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් ඒ ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගයන් තුළ එකමුතුව ඇති කරගෙන කිසිම පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් බැහැර කරන්නේ නැතුව හැමෝම එකට එකතු කරගෙන සමගියේ සහ එකමුතුභාවයේ ශක්තිය තුළ අපිට ඕනම අභියෝගයකට මුහුණ දෙන්නට හැකියාව තිබේ. හැකිනම් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක් ආසනයක් හෝ ජයග්‍රහණය කර පෙන්වන ලෙසට අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ එක්සත් ජාතික පක්ෂයේ අය පහුගිය කාලේ අපි දෙකට බෙදෙයි, තුනට බෙදෙයි, අපිට ගමනක් නැහැ කිය කියා හිටියා. එයාට අද පාරා වලල්ලක් වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා කියලා තියෙනවා 2022 පස්සේ තමයි එතුමා බලන්නේ නායකත්වයේ කාට හරි දෙන්න. ඒ කියන්නේ 23 24 වගේ කාලෙක. ඒ නිසා අද එක්සත් ජාතික පක්ෂයේ දෙකට දැන් බෙදිලා හමාරයි. අපි දෙකට බෙදෙයි, අපි වෙනස් වෙයි කියලා බලාගෙන හිටපු අයට අද
එයාට කර කියා ගන්න තැනක් නැති වෙලා තියෙනවා. එසේ අපි මේ රටේ ජනතාවට කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා නායකත්වයේ එදා ලබලා දුන්නා අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඒ තුල අපි සියලුම දෙනා එකතු කරගෙන පහුගිය ජනාධිපති මැතිවරණයේ ජයග්‍රහණය කරා වගේම ඉදිරි මහ මැතිවරණයේදීත් අපි සියලු දෙනාම එකට අත්වල් බැඳගෙන අපි 3-2 බලයක් ගන්න රජයක් බලයට පත් කරන්න අපි කටයුතු කරනවා. ඒ නිසා එක්සත් ජාතිපක්ෂයට එසේ අපි කියනවා පුළුවන් නම් එකතු වෙලා ඕන ලකුණකින් තරම් කරලා ආසනයක් හරි ජයග්‍රහණය කරන්න උත්සාහයක්වත් ගන්න කියලා. පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයක් කරහා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරා රැගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ බොරැල්ලේ පැවති හමුවකට එක් වෙමින්. අද ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ආණ්ඩුවේ වැටුප් බිල ගෙව්වට පස්සේ ආණ්ඩුවේ ණයේ පොලිය ගෙව්වට පස්සේ කිසිම සංවර්ධනයක් කරන්න කිසිම සහනයක් ලබා දෙන්න විශ්‍රාම වැටුප ගෙවන්න ණය වාරිකය ගෙවන්න ආණ්ඩුවට සල්ලි නැති වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා සියලුම විශාල සංවර්ධන යෝජනා ක්‍රම වැඩ කරන විරුවගේ ආණ්ඩුව ආවට පස්සේ ලබන අගෝස්තු මාසේ වෙනකන් නතර කරලා තියෙනවා. මේ එළමෙන මැතිවරණයේදී ඒ මහා මැතිවරණයේදී අපි ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ඇති කරගන්න ඕනි. ඒ ශක්තිමත් පාර්ලිමේන්තු බලය ඇති කරගන්න ඒ සියලු දේශපාලන පක්ෂවල ඇත්තෝ අපි කතා කරලා අපි තීරණය කළා ඒ මහා මැතිවරණයට පුළුල් සන්ධානයක් පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයක් ඇති කරගෙන ඒ මහා මැතිවරණයට මේ රටේ ඉදිරිපත් වෙන්න ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ඉල්ලන්න. මේ රටේ දේශපාලන පක්ෂ අලුත් වෙන්න ඕනි. ඒ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති අලුත් වෙන්න ඕනි. දේශපාලන පක්ෂවල නායකයෝ අලුත් වෙන්න ඕනි. වැඩපිළිවෙළවල අලුත් වෙන්න ඕනි. අපි සෑම කෙනෙක්ම කිසි කෙනෙක් ඉවතලන්නේ නැහැ. සෑම කෙනෙක්ම මේකට එකට එකතු කරගෙන ඒ ශක්තිමත් විජයග්‍රහණයට අපි යනවා. GSP Plus බදු සහනය 2023 දක්වා ශ්‍රී ලංකාවට ලබා දෙන බවට යුරෝපා සංගමය ප්‍රකාශයක් කර තිබෙනවා. මේ පිළිබඳව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්තන සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේද අද නිවේදනයක් නිකුත් කළා. කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හා යුරෝප සංගම් නියෝජිතයන් අතර පසුගියදා සාකච්ඡාවක් පැවැත්තුණා. එහිදී එම කොමිසමේ ශ්‍රී ලංකා මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති සහ දේශපාලන වෙළඳ හා සන්නිවේදන ප්‍රධානී ෆ්‍රෝර්සටන් බර්ග්ෆිට් මහතා පෙන්වා දී ඇත්තේ 2023 වසර දක්වා එම බදු සහනය ලබා දීමට තීරණය කළද එහි නිරීක්ෂණ ක්‍රියාවලියේ වෙනසක් නොමැති බවයි. වෙළඳ වාරණයන් පිළිබඳව පොදු ක්‍රමයේ හෙවත් GSP යුරෝපා සංගමයේ වෙත අපනයනය කරන සංවර්ධනයේ වෙමින් පවතින රටවලට හඳුන්වා දුන් බදු සහනයකි. GSP Plus යනු GSP සහනය ලබන සංවර්ධනයේ වෙමින් පවතින රටවලටම ලැබෙන අතිරේක උපාංගයකි. මේ හමුවේදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පවසා ඇති ඇඟලුම් කර්මාන්තය මෙරට සමස්ත අපනයනයෙන් 43%ක් පමණ නියෝජනය කරන බවයි. අපනයන ආදායමට වසරකට අමරිකානු ඩොලර් බිලියන 5ක් පමණ එකරුණු ලබන ප්‍රධානතම නිෂ්පාදන කර්මාන්තයද ඇඟලුම් කර්මාන්තයේ බව පෙන්වා දුන් අමාත්‍යවරයා යුරෝපා සංගමයේ රටවල් ඒ සඳහා දක්වන සහයෝගය පිළිබඳව සිය ස්තුතිය මෙහිදී රජය වෙනුවෙන් පළ කර තිබෙනවා. සෙල්ල කතරගම ප්‍රදේශයේදී මැණික්ගඟේ දියණෑ පිරිසක් හා ගම්වාසීන් අතර ඇති වූ ගැටුමකින් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ගැටුමට සම්බන්ධ පුද්ගලයින් 34 දෙනෙකු කතරගම පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා. ගැටුමින් තුවාල ලැබූ කාන්තාවක් ඇතුළු 6 දෙනෙක් කතරගම දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා. අපි ගඟට ගිහිල්ලා ඉන්නකොට මේ නඩය ගඟේ නැව තනි කර හෙළුවේ. ඊට පස්සේ අපි එතනින්ම කෑගහලා කිව්වා මේ අපේ අම්මලා නංගිලා එහෙම නාන උතන ඒක නිසා ඒ ඵලයල්ලයි කියලා. අපි ගියේ කියන්නේ මේ කට්ටිය සුහදශීලීව කතා කරලා මෙතන කතා කරන්න ආව අයියෝම නේද කියලා ඉවරලා එකපාරටම වටකල්ලා ගෑවුවා හොඳටම. උස්ස වඩා දෙනවා වගේ ගිහිල්ලා ගෑවුවා. කී දෙනෙක් විතර හිටියද? හිටියා 25 30ක් විතර හිටියා. ගැටුමට සම්බන්ධ පුද්ගලයන් 34 දෙනෙකු කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද තිස්සමහරාම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ සහ නැගෙනහිර උතුරුමැද ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද රාත්‍රියේ සහ හෙට දිනේද වැසි වාර කිහිපයක් ඇතිවී හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යය නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා පවසන්නේ.
හෙට දින සිට ඉදිරි දින කීපයේදී විශේෂයෙන් දිවයිනේ නෙළිල්ලේ කොටස නැගෙනහිර උතුරු මැද ඕසා මධ්‍ය පළාත්වල දැසිතත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. අද දිනේ දිවයිනේ වර්ෂාවත්යෙන් පිළිබඳ සැලකුවත් උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසිවාර කීපයක් තමයි අපේක්ෂා කරන්නේ. ඒ වගේම සතරගමුව සහ බස්නාහිර පළාත්වල ගාල්ල මාතර මහනුවර සහ නෝරෙළි දිස්ත්‍රික්කවල වසර දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ කිතුරුම් සහිත අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ඉල්ලා සිටිනවා. 2020 ජනවාරි මාස 19 දින උදෑසන 5 තීරණිකුත් කරන ලද ඉදිරිපෑ 24ට දිවයින වටාවන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණනාටකය. අද දිනේ දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල වර්ෂා වැතියෙන් පිළිබඳ සැලකුවත් කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා බන මුහුදු ප්‍රදේශයේ ස්ථාන ස්වල්පයක සවස්කාරයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වී මාසයක් ඇතුළත ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වන්දනාකරුවන් රැගෙන විත් ඇති බව පැවසෙනවා. මස්කෙලිය ප්‍රාදේශීය සභාවේ නල්ලතන්නේ උපකාර්යාලයේ සහනාධිපතිවරයා මේ බව අනාවරණය කර තිබෙනවා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දුණු උඳුවා පොහෝ දිනෙන් මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වුණා. ශ්‍රීපාද ස්ථානයේ වැඳපුදා ගැනීමට බැතිමතුන් විශාල පිරිසක් මෙවර වන්දනා සමය ආරම්භයේ සිටම පැමිණෙමින් සිටිනවා. මේ අතර මෙවර වන්දනා සමයේදී වන්දනාකරුවන් පොලිතින් භාවිතෙන් වැලකේ සිටින බවත් ජල බෝතල් රැගෙන යන වන්දනාකරුවන් ඒවා නිසි පරිදි රඳවා ඇති කසල බඳුන් වලට බැහැර කරන බවත් නල්ලතන්නිය උපකාර්යාලයේ ස්ථානාධිපතිවරයා පවසනවා. මේ අතර ඔහු පවසන්නේ ශ්‍රීපාද වන්දනාකරුවන් බැහැර කරනවාට වඩා ප්ලාස්ටික් බෝතල් නල්ලතන්නිය නගරයේ සංචාරක හෝටල් සහ ආපන ශාලා වලින් බැහැර කරන බවයි. නල්ලතන්නිය උපකාර්යාලයේ ස්ථානාධිපතිවරයා අවධාරණය කරන්නේ නල්ලතන්නිය නගරයට සහ ශ්‍රීපාද මාර්ගයේ පිරිසිදු ජල යෝජනා ක්‍රමයක් ඇති කරන්නේ නම් ශ්‍රීපාද පුදබිම තුළ ජල බෝතල් භාවිතය අවම කළ හැකි බවයි. කෙටි විරාමයක් ලබා ගන්න ටයිමිය සූදානම. This is Live at 12. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් Live at 12 සමගයි. කොළොන්නාව ප්‍රදේශයේ පූල් ක්‍රීඩාවේ යෙදෙන අතරතුර නීති විරෝධී මත්පැන් භාවිත කළ සහ ඒවා ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂකාර බලකාය සමත් වී තිබෙනවා. මෙම වැටලීමේදී නීති විරෝධී හෑෂ් නැමැති මද්‍රව්‍ය ග්‍රෑම් 6ක් අයිස් මද්‍රව්‍ය මිලිග්‍රෑම් 1750ක් මෙන්ම ඒවා කිරා මැනීම සඳහා යොදා ගන්නා උපකරණ රසක්ද පොලිස් බහරයට ගැනුණා. විශේෂකාර බලකායට ලැබුණු බුද්ධි තොරතුරක් මත වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පූල් ක්‍රීඩාවේ යෙදෙන ස්ථානයක් එම බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ විසින් වටලනු ලැබුවා. මෙහිදී එම ස්ථානයේ විශේෂිත පුද්ගලින් සඳහා වෙන් කර තිබූ කාමරයක තිබී නීති විරෝධී මද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු විශේෂකාර බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එම ආයතනයේ හිමිකරු සතුව තිබූ හෑෂ් නැමැති මද්‍රව්‍ය ග්‍රෑම් 6ක් ඔහු සමග සිටි තවත් පුද්ගලයෙකු සතුව තිබූ අයිස් නැමැති මද්‍රව්‍ය මිලිග්‍රෑම් 1750ක් සොයා ගනු ලැබුවා. ඊට අමතරව මද්‍රව්‍යවල බරකිරා මැනීම සඳහා භාවිතා කරන තරාදියක් සහ මද්‍රව්‍ය බෙදාහැරීම සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් කවර 550ක්ද විශේෂකාර බලකා භාරයට ගනුණා. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිසියට භාර දී තිබෙනවා. මේ අතර කුරුණෑගල පොලිසිය විසින් අද අලුයම සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 170ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් 23 හැවිරිදි සහ 42 හැවිරිදි වියේ පසුවන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් කොළඹ සිට යාපනයේ ප්‍රදේශයට මද්‍රව්‍ය බෙදාහැර ඇති අතර කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙකුට ඒවා ලබා දීම සඳහා කුරුණෑගල මීගමු පාරේ පුවග්ගසන්ධිය ප්‍රදේශයේ රැඳි සිටියදී මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් වුණා. අත්අඩංගුවටගත් සැකකරුවන් අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මුහුදේ ඇති ගල් සහ කොරල් පරවල රැඳී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ජාතික වැඩසටහනක් දිවර දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා. එම වැඩසටහනේ පළමු වැන්න පසුගියදා හලාවත අඹකඳවිල මුහුදු තිරේදී සිදු කෙරුණා. පසුගියදා හලාවත අඹකඳවිල මුහුදු තීරයේදී ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන සඳහා බෝට්ටු 50 පමණ යොදාගෙන තිබූ අතර ඊට කිමිදුම්කරුවන් 50 දෙනෙකුට වැඩි පිරිසක් එක්ව සිටි බව අප වාර්තාකරු පවසනවා. හලාවත මුහුදු වෙරළේ සිට කිලෝමීටර 3ත් 10ත් අතර දුරකින් ගල්පර 8ක් ඇති බවට හඳුනාගෙන තිබෙනවා. කාලයක් තිස්සේ එක් රැස් වූ අපද්‍රව්‍ය ඉවත් කිරීම මේ වැඩසටහන යටතේ සිදු කෙරුණා. ගැඹුරු මුහුදට ගිය කිමිදුම්කරුවන් ගල්පර අතර රැඳී තිබූ විවිධ අපද්‍රව්‍ය මෙහිදී එකතු කොට රැගෙන ඒමට කටයුතු කළා. මසුන් මැරීම සඳහා භාවිත කිරීමට තහනම් කර ඇති තංගුස්තෙල් විශාල ප්‍රමාණයක්ද ප්ලාස්ටික් බෝතල් ඇතුළු අපද්‍රව්‍ය රැසක්ද පිටතට ගෙන ඒමට කිමිදුම්කරුවන් කටයුතු කර තිබුණා. සුන්දර හා පිරිසිදු මුහුදු තීරයක් දෙහිවරයාට තිළිණ කිරීමේ අරමුණ ඇතිව ආරම්භ කළ මේ වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන සඳහා දෙහිවර හා මෙරිදිය මත්ස්‍ය සම්පත් රාජ්‍ය අමාත්‍ය නිශාන්ත පෙරේරා මහතාද එක්ව සිටියා. දයගම වෙවලි තේවතුයායේ නිවාස පේලියක් අසල දමා ගොස් තිබූ බිලිඳු මලසිරුරක් දයගම පොලිසියට හමු වී තිබෙනවා. බිලිඳාගේ මව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. දයගම පොලිස් වසමට අයත් වෙවලි තේවතුයායේ ආඩ්ලි කොටසේ වතු නිවාස පේලියක් අසල බිලිඳු මලසිරුරක් දමා ගොස් තිබෙනවා. ඒ පිළිබඳ දුටු ප්‍රදේශවාසීන් ඒ ගැන ඩයගම පොලිසියට කළ දැනුම් දීමකට අනුව පොලිසිය පැමිණ අද පෙරවරුවේ විමර්ශන කටයුතු ආරම්භ කළා. එම ස්ථානයට පැමිණි නුවරළිය මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂණය සිදු කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම සඳහා බිලිඳු මලසිරුර නුවරළිය මහරෝහලට රැගෙන යාමට නියමිත බවයි ඩයගම පොලිසිය සඳහන් කළේ. බිලිඳාගේ මව සම්බන්ධයෙන් මෙන්ම බිලිඳු මලසිරුර මෙම ස්ථානයට ගෙනවිත් දැමුවේ කවරෙක්ද යන්න පිළිබඳවත් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව පොලිසිය පවසනවා. ඒ සම්බන්ධයෙන් ඩයගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. තවත් දේශපාලන කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන් ගල්වල කැහැරූ නිදානෙකින් උඩගත් රන් කහවණු බව පවසා රන් පැහැ ගැන්වූ ලොහ කැබලි පාර්සලයක් යුද හමුදාවේ මේජර්වරයෙකුට රුපියල් ලක්ෂ 5ක මුදලකට විකිණීමට උත්සාහ කළ මරංචි ජාවාරම්කරුවන් 7 දෙනෙක් අනුරාධපුර නගරයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මේජර්වරයාගේද සහාය ඇතිව මෙම ජාවාරම්කරුවන් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබුණා. මන්නාරම් සිට කොළඹලා ධාවනී වූ පෞද්ගලික බස් රථයකින් ජෙලක් නයිට් කූරු 51ක් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු සෙට්ටිකුළුම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ පරිගණක තාක්ෂණ පීඨය සංවිධානය කළ පරිගණක දත්ත හා පරිගණක මෘදුකාංග සකස් කිරීම සම්බන්ධින් වැඩමුළුවක් ඊයේ පැවැත්වුණා. පරිගණක දත්ත හා පරිගණක මෘදුකාංග සැකසීම් ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ගේ අත්දැකීම් විශ්වවිද්‍යාල සිසුන් වෙත ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා. කොළඹ කොටුවේ සිට දිනක් හැර දිනක් ධාවනය වන දෙනුවර මැණිකේ නගරාන්තර දුම්රිය ලබන මස දෙවන දින සිට දිනපතා ධාවනයට එක් කරන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සිබි රත්නායක මහතා පවසනවා. ඊයේ දින ධාවනය වූ දෙනුවර මැණිකේ දුම්රියේ අඩුපාඩු සුවා බැලීම සඳහා එම දුම්රියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මීන්තලේ අභයභූමියට අයත් මහකනදරාව වැව්රක්ෂිතේ ගල්මඩුව ප්‍රදේශයේදී හක්කපටස් යොදාගෙන වල්ලූරන් දෙදෙනෙකු මරා මස් කිරීම සඳහා ත්‍රියුද රථයකින් රැගෙන යාමට සූදානම් වූ සැකකරුවන් 7 දෙනෙක් එම ත්‍රියුද රථයද සමග පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. තලවකැලේ සිට හැටන් දක්වා ධාවනීය වූ 1990 ගිලන් රථයක් හැටන් භගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්කොය තේ කර්මන්ත ශාලාව අසලදී පෞද්ගලික බස් රථයක ගැටි අනතුරු ලක්ව තිබෙනවා. අනතුරින් ගිලන් රථයට අලාභ හානි සිදුව තිබුණා.